විශේෂඥ වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැබස්තු සැකසීම ඇතුළු ඉල්ලීම් හතක් මුල් කරගනිමිනුයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම දීප ව්‍යාප්ත වැඩවර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කළේ. ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සමග ඊයේ පසුරුවේ සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා. එම සාකච්ඡාවද එකඟතාවයකින් තොරව අවසන් වූ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් මෙම වර්ජන ක්‍රියාමාර්ගයේ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල්වලට පැමිණි රෝගීන් අදත් පත්ුනේ දැඩි අසීරුතාවයකටයි. දිවසනයක් ඉච්චලාක මේ වගේ දෙයක් කරනවා නම් ඒක බොහොම සාපරාධී ක්‍රියාවක්. වේද්‍යයන් කියලා හිතාව අදත්තාව නැහැ. ඉතින් ඒගොල්ලන්ට තියෙන සාධාරණ ඉෂ්ට කරා නම් තමයි හොඳ කියලා හිතන්නේ නේද? ඔය ඇවිදින්න බැරි ඇද්දක් ඇවිල්ලා තියෙන ඉතින් අපිත් වයසයි. නවතින්න කියලා දිනියක් දීලා තිනවා. අද තමයි දිනේ. නෑ ඒ දැන් නෑ නවත්තයිද? මොකද කියලා හරියට කියන්න බෑ. දෙයියන්ගේ පිටයිද ඒගොල්ලන්ට? මේ වගේ කාලයක වැඩ වර්ජනය කරන එක හරි අසාධාරණයි. සතුටුයි සනීපයි කියලා කියන්න තියෙන එච්චරයි කියන්න තියෙන්නේ. දොස්තරලයි මහයෝනි ඔක්කොම එකයි. රජී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්තානන්ද මහතා ප්‍රකාශ කළේ අද දිනේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු ඇති බවට තමන් විශ්වාස කරන බවයි. රජී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කරා වූ දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග රට පුරා ක්‍රියාත්මක වෙනවා. ඊයේ දිනේදී මේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමා විසින් ලබා දුන්නා. ඒදී නිලධාරීන් සමග අපි සාකච්ඡා කරලා අපේ ගැටළු ඔවුන්ට ඉදිරිපත් කරලා අපි මේක විසඳන්නේ කොහොමද කියන කාරණාව ඉදිරිපත් කරා. ඒ සෞඛ්‍ය ලේකම්තුමා පොරොන්දු වුණා අද දිනේදී සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කර මේ ගැටළු වලට මොන ආකාරයෙන් විසඳුම් ලබා දිය හැක්කේ කියන එක දැනුම් දෙනවා කියලා. අපි බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශ වගකීම් කටයුතු කරලා මේ රෝගීන් අපහසුතාවට පත්වීම නැත්නම් මේ වැරදි ආකාරයේ සෞඛ්‍ය මෙහෙවීම කාරණය නිවැරදි කිරීමට සාධනීය පියවරක් දයි කියලා. එසේ වෙතත් ඒක නිල වශයෙන් ලැබෙන තුරු රජයේ වෛද්‍යවරුන්ගේ සංගමේ වෘත්ති සමිති ක්‍රියාමාර්ගයේ ඉදිරියටම ගෙනියනවා. සාකච්ඡා මාර්ගයෙන් මේක විශ්ව ගන්න බැරි වුණොත් මධ්‍යම කාරක සභාව රැස්ව ගන්නා ඕනෙම තීරණයක් ක්‍රියාත්මක කිරීමට රජී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට වැඩවර්ජන සිදු කිරීමට කිසිදු නීත්‍යානුකූල අයිතියක් නොමැති බව රජී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා ප්‍රකාශ කරනවා. මේ මොහොතේ රට පුරා ක්‍රියාත්මක කළ දින වර්ජනය නීති විරෝධී. එවැනි වර්ජන මෙහෙයවීම සඳහා දැනට වෛද්‍ය නිලධාරී සංගමයයි කියා ගන්නා පුස්කාපු දිනපැනපු ඒ ගරිල්ලා ව්‍යාපාරය කරන කීප දෙනාට නෛතික බලයක් නැහැ. මේ සියල්ල අසාධාරණයි. වහාම අධිකරණයට යන්න මේ අධිකරණ නියෝග අරගෙන ගිහිල්ලා මේ ඉන්න ගරිල්ලා පුස්කාපු ජාතිය පුස්කාපු නිලධාරීන් අයින් කරලා දාලා යුක්තිය සාධාරණ රටට ඉදිරි කරන යහපත් වෛද්‍යවරුන් සිටින අතුරු කමිටුවක් පිහිටලා නිලධාරී මණ්ඩලය පත් කරගන්න කියලා මම සියලු සමාජිකයන් ඉල්ලා සිටින මෙම වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදීය සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මෙලෙස අදහස් පළ කළා. අද වෙද්දී මේක ඉතාමත් අසාර්ථක වැඩවර්ජනයක් බවට පත් වෙලා තියෙනවා. වෛද්‍යවරු 10%ක් 15%ක් විතර නැත්නම් 20%ක් උනත් අතර ප්‍රමාණයක් මේ වැඩවර්ජනයට සහභාගී වෙලා තියෙනවා. ඒත් මේ ප්‍රමාණය රෝහල්වල කියන්නේ අඩපණ වීමකට හේතුපාදක වෙලා නැහැ. මේ ස්ට්‍රයික් එකක් අවසානයේ ඕගලට ඩැට් ඇලවන්ස් එක වැඩි වෙනවා. ඕගලට අහවල් 20%න් එක වැඩි වෙනවාද? ඕගලට අහවල් සෙනසුරාදා දින නිවාඩු දිනයක් බවට ප්‍රකාශ වෙනවා. මේ මොකුත් වෙන්නේ අනේ ඉතින් ඔබට දැන් සතුටුද කියලා අහන්නයි මට තියෙන්නේ වෛද්‍යවරුන්ගෙන් මේ ස්ට්‍රයික් එකෙන් නොලබා ගන්න දේවල් ගැන. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.